නත්තල සොම්නසේ ආත්මය හරි ආදරෙන් වළඳ ගන්න කාලයක් නත්තල කියන වචනේ ඇහෙනකොටම පුංචි දරුවන් ගෙනලා වැඩිහිටියන්ට වෙනකම්ම අපි හැමෝගෙම ඇතුලාන්තයට ප්‍රීතියක් ගෙන දෙන වචනයක් අවුරුද්දේ හරි අඩකටත් වැඩි කාලයක් ගෙවුන ගමන් අගෝස්තු මාසෙ වගේ ඉඳලම අපි හැමෝම බලාගෙන ඉන්නේ මේ සීතල දෙසැම්බරය නත්තල් කාලයේ එළඹෙනකන් ඔන්න එහෙනම් මේ අවුරුද්දෙත් නත්තල් කාලයේ එළඹිලා නත්තල කියලා කියන්නේ සාම කුමාරයාණන්ගේ උපත සමරන ආදරය කරුණාව සාමය බෙදා හදා ගැනීම මේ දේවල් වල පැවතීම එහෙම කාලයක් කියලා තමයි අපේ දෙමව්පියන් වැඩිහිටියන් අපට පුංචි කාලේ කියලා දුන්නේ. ඔව් ඒක ඇත්ත. හැබැයි නත්තලට මීටත් වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මොකක්ද? අපි කතා කරමු. අපි හැම අවුරුද්දෙම කතා කරනවා නත්තලේ අර්ථ ගැන. හැබැයි අපිට පුළුවන් වෙලා තියෙනවද ඒ අර්ථය තුල පවතින්නට? ඒ අර්ථය තුල ජීවත් වෙන්නට? එයයි අද දවසේ අද සමාජය තුල පවතින ගැටලුව වෙලා තියෙන්නේ. අපි කතා කරමු ඒ ගැන. ඔබේ මගේ මේ කතාබහ ඇතුලේ තවත් පාර්ශව එකතු වෙලා ඉන්නවා. ඒ මේ වැඩසටහනේ අරුත තවත් තීව්‍ර කරන්නට. මේ සිරිබර නත්තල්. නත්තල් සොම්නසේ ප්‍රථම අයිතිකාරිය. විපුල ප්‍රසාදලත් උත්තමිය එතුමිය තරම් දෙවියන් වහන්සේකෙන් වාග්ය ලද තැනැත්තියක් මේ ලෝකේ නැහැ තවත් එතුමිය ඒ වාග්යන් ලැබුවේ එතුමිය තුල තිබූ ඒ නිහතමානී බහැපත් කීකරු මෘදු ගති පැවතුම් නිසා අපේ සහෝදර කණ්ඩායම සෝදානම් ප්‍රථමයෙන් එතුමිය ලද වාග්ය පිළිබඳ ගී ගයනට
ධර්මයano මිනිසක් බවගෙන අපාතර වැඩ විසුසේක ශුද්ධවර ජොහාන් තුමාගේ සුවිශේෂයේ පළමු වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය මේ නත්තල් සමය ලෝක ඉතිහාසයේ දෙකඩ කළා ඒ ස්වාමින් වහන්සේගේ උපතත් එක්ක අපි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ ලෙස හඳුන්වනවා උන් වහන්සේගේ උපතත් එක්ක ලෝකයට නව ආරම්භයක් නව චින්තනයක් ඇති වුණා දෙවියන් වහන්සේ අප සමගයි කියන ඒ වාක්‍ය ජීව මානව ජීවත් කරවන්නට පාපේ යදමින් බැඳී තිබුණු අපගේ ජීවිත ඒ නිසාම වෙන් වුණු දෙව් මිනිස් සම්බන්ධතාවය නැවත ගොඩනගන්නට ස්වර්ගයේ දොරටුව විවෘත කරන්නට විමුක්තිය හඬවන්නට උන් වහන්සේ මෙලවට පැමිණියා මිනිසත් බව තුළ මාංශගත වෙමින් මිනිස් ගුණාංග මිනිස් දුබලතා තමා වෙත පවරා ගනිමින් දේවත්වයේ ආශ්චර්ය හුවා දක්වන්නට මිනිසත් බව තුළ දේවත්වය ජීව මානව ජීවත් කරවන්නට හැකි බව උන් වහන්සේ උන්වහන්සේගේ ජීවිත ආදර්ශයෙන් ඔප්පු කළා උන්වහන්සේ පෙන්නවා මිනිසත් කම කියන්නේම ආදරයේ කරුණාවේ උල්පත කියලා ඉතින් ඒ විමුක්තිය හඬවන උන්වහන්සේට අපි ප්‍රීතියෙන් මේ ගීතිකාව ගායනා කරමු See
අපට ලදරුවෙක් උපන්නේය අපට පුත්‍රයෙක් දෙන ලද්දේය එතුමානෝ අපේ රජවනසේක එතුමානෝ අසිරිමත් උපදේශකයානෝය ප්‍රතාපවත් දෙව්තුමානෝය සදාතන පියානෝය සාමයේ කුමාරයානෝය යසායා 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය උපතේදීම දිලිඳුකම දෝත දරාගෙන පැමිණි උන්වහන්සේ උපන් මොහොතේදීම අපට ලොකු පණිවිඩයක් කියලා දුන්නා. ඒ මොකක්ද? උන්වහන්සේ මේ ලෝකයේ මෞංකාර තනන් වහන්සේ. දේව පුත්‍රයා. උන්වහන්සේට තිබුණා රජ මැදුරක සිටු මැදුරක උපදින්නට. මොකද උන්වහන්සේ රජුන්ගේ රජයා. නමුත් උන්වහන්සේ තෝරගත්ත ගවලෙන. සිටු මැදුරට රජ මැදුරට යන්නට තත්වය තරාතිරම වත්පොහසත්කම අවශ්‍ය වෙනවනේ. අපි හැමෝටම සිටු මැදුරට යන්නට බෑ. හැබැයි ගවලෙනට අපි හැමෝටම යන්නට පුළුවන්. මොකද ගවලෙනට තත්වය තරාතිරම වත්පොහසත්කම අදාළ වෙන්නේ නැහැ. ඉන්න විදියට යන්න පුළුවන්. උන්වහන්සේගේ ආදරයත් එහෙමයි. අපි ඉන්න විදියට අපිට පුළුවන් උන්වහන්සේගේ ආදරයට ළඟා වෙන්නට. ඒ ගවලෙනට ගිහිල්ලා උන්වහන්සේගේ සාමය උන්වහන්සේගේ ආදරය අරගෙන මුළු ලෝකෙටම බෙදන්නට අපිට පුළුවන්. මේ ගීතිකාව ගයමින් අපි කල්පනා කරමු. අපි කී දෙනෙක් අපේ ජීවිතවල අපි උන්වහන්සේගේ ආදරය අරන් අනිත් අයට බෙදෙනවද? අපි උන්වහන්සේගේ ආදරයෙන් අනිත් අයගේ ජීවිත ආලෝකමත් කරනවද? ශක්තිමත් කරනවද? පොඩ්ඩක් හිතලා බලන්න. මාසමිදෙ පවින් මුදන්නට ආසමිදෙ අප ගලවාගත් දෙව් සමිදෙ ඔබ යනි කවදද එන්නේ සමිදෙ අපේ ඔබ යනි කවදද එන්නේ Mary's boy child Jesus Christ was born on Christmas day And man will live forevermore because of Christmas Day. Thank you.
ගලවාගත් දෙව් සමිදේ ඔබ යනි කවදද එන්නේ සමිදේ අපේ ඔබ යනි කවදද එන්නේ අන්තකාරේ ඇවිත් සෙනක මහත් ආලෝකයක් දුටුවොය ගනතුරු දේශේහි විසුවය කෙරෙහි එලියක් දැන් බබලෙන්නේය යසාය 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය එදා ඒ නිසල නිහඬ අඳුරු රැය සාමින් වහන්සේගේ උපතත් එක්ක ආලෝකවත් වුණා වගේ දේව ජනතාවගේ ජීවිත නිවා සනසන්නට උන් වහන්සේ පැමිණියා නත්තලේදී අපි අපේ ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් යාන වාහන මේ හැමතේම අලුත් කරනවා වාණිජකරණයේ උ සමාජයේ විසින් අපිව ඒ තැනට ගෙනියනවා භෞතික හැමතේම අපි අලුත් කරනවා හැබැයි අපේ හිත අර පරණ කුණු හැමතේකින්ම පුරෝගෙන ඉන්නවා මේ නත්තලේදී අපි ස්වාමින් වහන්සේට කියමු පියාණනි මගේ සිත අලුත් කරන්න කියලා උන් වහන්සේගේ ආලෝකයෙන් ගවලෙන නැමැති ඔබේ හදවත ආලෝකවත් කරගන්න හරියට අපි නොවරදවාම දල්වන පහන වගේ අපි දල්ව ගනිමු අපේ හදවත් උන්වහන්සේගේ ආදරයේ ආලෝකයෙන් අපි මේ ගීතිකාවේදී උන්වහන්සේට කියමු අපි මේ ගීතිකාව යාඥාවක් ලෙස උන්වහන්සේට ඔප්පු කරමු පියාණනි ඔබ වහන්සේගේ ආදරයෙන් ඔබ වහන්සේගේ කරුණාවෙන් මගේ හිත පුරවන්න මගේ සිතේ තියෙන කුණු දූවිලි අඳුරු තැන් ඔබ වහන්සේ පවිත්‍ර කරන්න එදා ඒ අඳුරු අහසට ආලෝකයේ උන පහන් තරුව වගේ පුංචි තරු කැටවලින් එළිය වැටුණු පොළව වගේ අපි අපේ ජීවිත ආලෝකවත් කරගනිමු ඒ එළියෙන් අපිට පුළුවන් වේවි තවත් කෙනෙකුගේ ජීවිත අලුත් කරන්නට ස්වාමින් වහන්සේගේ ආදරේ ආශිර්වාදයෙන් අපිට පුළුවන් තවත් කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න අපි මේ ගීතිකාවේදී උන්වහන්සේට කියමු පියාණනි මගේ සිත අලුත් කරගන්න ඔබ වහන්සේ මට උදව් කරන්න කියලා අපි මේ ගීතිකාව යාඥාවක් විදිහට උන්වහන්සේට ඔප්පු කරමු Rasa
අපිට බලාපොරොත්තුවක් තියෙනවා. සදාතන ජීවිතයේ බලාපොරොත්තුව. අපිට සූදානම් වීමක් තියෙනවා. ඒ ස්වාමින් වහන්සේගේ දෙවන ආගමනයට. ශුද්ධ සභා මාතා විසින් මේ ආගමන සමයේ අපව දෙයාකාර ආගමනයක් වෙත ගෙන යනවා. එන් ප්‍රථමය සාම කුමරුන්ගේ පැමිණීම. අපි මේ සමරන අපි ප්‍රීතියෙන් සමරන නත්තල. දෙවන ආගමනයේ ස්වාමින් වහන්සේගේ නැවත පැමිණීම. මේ ජීවිතේ කුමන සැප සම්පත් ලැබිලා වැඩක් තියෙයිද ස්වාමින් වහන්සේගේ අත අල්ලගෙන ස්වර්ග රාජ්‍යයට පියමන් කරන්නට නොහැකි වුණොත්. අපි මේ ලෝකයේ තුල අපට හිතෙන හිතෙන දේවල් කරනවා. අපට හිතෙන හිතෙන විදිහට ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන්න ගිහිල්ලා අපි චණ්ඩ මාරුත වලට අසු වෙලා අපේ ජීවිතේ අපි වරද්ද ගන්න අවස්ථා තියෙනවා. හිතලා බලන්න මේ වසර පුරාවටම ඔබ කොතරම් ස්වාමින් වහන්සේගෙන් ඈත් වුණාද කියලා. උන්වහන්සේගේ ආදරය කරුණාව නිසාම ඔබට මට උන්වහන්සේ තවමත් උන්වහන්සේගේ කරුණාව දක්වනවා. උන්වහන්සේගෙන් අපි ඈත් වුණත් උන්වහන්සේ අපෙන් ඈත් වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ ඔබට මට ගොඩක් ආදරය කරන නිසා. උන්වහන්සේගේ දෙවන ආගමනයට අපි සූදානම් විය යුතුයි. ඒ සූදානම් වෙන්නේ කොහොමද? අපි උන්වහන්සේගෙන් ඈත් නොවේ අපි උන්වහන්සේට තව තවත් ලං වෙන්නට අවශ්‍යයි. අපි මනස්ථාපනය වෙමු. මේ ආගමනයේ සමය අපිව මනස්ථාපනයකට කැඳවනවා. මේ ගායනට යන ගීතිකාවෙන් අපි ස්වාමීන් වහන්සේට කියමු. ස්වාමිනී ස්තුති. ඔබ වහන්සේ මා ගැන ඉවසුවට. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති. ඔබ වහන්සේ මට ආදරය කරනවට. ස්වාමිනී මට සමා වෙන්න. ඔබගෙන් ඈත් වෙලා මම හිතුණු හිතුණු දේ කළා. මට වැරදුනා. මට සමා වෙන්න. අපි ස්වාමීන් වහන්සේට කියමු මේ ගීතිකාවෙන්. ආදර මගේ ජීසුනි කලකින් නොග අපතමි කොහොමද ඔබගේ තට සමිදේ situ situ di mam kala ub dahami gun nasa ad ub lang rand vati hand ni ma hasu vi marute mag varadi mavate me niyam na niyami ma samhi karuna sadare ob pamnai adare sanasuma mat denna ko samdi adare magi jisuni halikin nob amdami kohomad obge patu samdi ආදරේ මගේ ජීසුනේ
මේ සිරිබර නත්තලේ කෙනෙකුට දෙන්නට පුළුවන් වටිනාම ත්‍යාගය මොකක්ද? ආදරය, කාලය සහ සමාව. ආදරය අසල්වැසියට ප්‍රේම කරන්න. ස්වාමින් වහන්සේගේ එක් ආඥාවක් වුණේ ඒක. මේ නත්තල් කාලයේදී අපි හරි ආසාවෙන් අපේ අසල්වැසියොත් එක්ක කෑම බීම ඇඳුම් පැළඳුම් ත්‍යාගි පෝක බෙදා හදා ගන්නවා. හැබැයි අපි උත්සාහ දරනවද එතනින් එහාට යන්නට? නත්තල කියලා කියන්නේ සොම්නසේ කාලයක් කියලා කිව්වට සතුටේ කාලයක් කියලා කිව්වට හැමෝටම නත්තල් එක වගේද? කෙනෙකුට නත්තල් සමරන්නට හැකියාව තිබුණත් තවත් කෙනෙකුට නත්තල් සමරන්නට හැකියාවක් නැති වෙන්නට පුළුවන්. ඒ වර්තමාන සමාජයේ පවතින තරඟකාරී ආර්ථික රටාව නිසා ඔබ කිසියම් දිනක උත්සාහ දරනවද තවත් කෙනෙකුගේ බඩගින්නක් නිවන්නට, තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ සිනහවට හේතුවක් වන්නට? දැනටමත් ඔබ ඒ පියවර අරන් තියෙනවා නම් ඔබව ඉතාමත් ආදරෙන් මම අගය කරනවා. ස්තුතියි ඔබට එවන් කරුණාවන්ත හදවතක් තිබෙන නිසා. මගේ නත්තල දුගියා බත් කනදාටයි කියලා ගරු මර්සලින් චායකොඩි පියතුමා පැවසුවා. ඉතින් මේ නත්තලේ අපි උත්සාහ කරමු තවත් කෙනෙකුගේ හිනාවට හේතුවක් වෙන්නට, තවත් කෙනෙකුගේ සාමයට හේතුවක් වෙන්නට. ස්වර්ගීය පියාණන් ඒ තුලින් ඉමහත් ප්‍රීතියකට පත්වේවි. උන් වහන්සේව ඉමහත් ගෞරවයකට පත් කරන්නට ඔබට මට හැකි වේවි.
ඔබට වි සැපට නිදන්නේ නත්තල අපිට විරාමයක් ලබා දෙනවා වසරක් පුරාවට අපි වැදගත් කියන රාජකාරී හීන මිලමුදල් පස්සේ දුවනවා මේ නත්තල අපිට කියනවා පොඩ්ඩක් නවතින්න අපේ වැදගත් කියන හැම වැඩකටම විරාමයක් තියන්න මේ නත්තලේදී අපි අපේ පවුලයට තෑගි භෝග අරන් දෙනවා හැබැයි गति नी ओन लंगहितिया सिति अभी ओन गेन दुरास वेला अभी टपे आदरणीय मग हरिला इतिन ओन गे सित बिंदीला ओन थाने वेला इना वेन्नट पुलवां मेन अत्ताल काले मेन अत्ताल समय ओबट अवस्थावा करगान ओबट मग हरुनु ओबे आदरणीय समग काले गत करान ओन ट देन्नट पुलवां होंदम देतामाई ඔබගේ කාලය ඕන් වෙනුවෙන් වෙන් කරන එක සමහර විට ඔබගේ දරුවන් ඔබගේ නැත් වෙලා ඇති ඔබගේ වැඩිහිටියන් තනි වෙලා ඇති මේ වෙලාවේ වර්බුම් රූපවාහිනිය නවරමන්නේ ඔබ හැමෝම එකතු වෙලා නම් මම ඔබට ආරාධනා කරනවා ඔබ කියන්න මේ මොහොතේ ඕන් දෙසට හැරිලා මට සමා වෙන්න මට ඔයාව මගහැරුණා නම් මම ඔයාලට ආතරෙයි ඔවුන් එක්ක ජේසු ගැන කතා කරන්න සාමින් වහන්සේ ඔබට දුන්න ආශිර්වාදයන් ගැන කතා කරන්න ඉතින් මේ ළඟට ගයන්නට යන ගීතිකාව අපි ඔවුන් සමග එක් වෙලා ගයමු ඔබ ගයන්න ප්‍රීතියෙන් ගයන්න මේ සිරිපර නත්තලේ Yeah, miss.
සමාව කියලා කියන්නේ නත්තලේ දෙන්නට පුළුවන් හොඳම ත්‍යාගයක්. ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ගලාගෙන එන දෙයක්. මිනිසුන් අපේ හිත රිදවනවා. අපිව ප්‍රතික්ෂේප කරනවා. අපිට වෛර කරනවා. අපිව නොදැන ඔවුන් අපිව විනිශ්චය කරනවා. ඒ වගේම තමයි අපිත්. අපිත් මිනිස්සු රිදවනවා. ප්‍රතික්ෂේප කරනවා. වෛර කරනවා එපා කරනවා. හැබැයි ස්වාමින් වහන්සේ කුරුසගසේදීත් පියාණනි මොවුන් නොදැන කරන වැරදි වලට මොවුන්ට සමාව දෙන්න කියලා කිව්වා. මේ ලෝකේ මෞම්කාර තනන් වහන්සේම ඔබට මට සමාව දුන්නා නම් ඇයි අපි අපිව රිදවන අපිට වෛර කරන අයට සමාව දෙන්නේ නැත්තේ? සමහර විට අපි මිනිස්සුත් එක්ක ගොඩක් තරහෙන් ජීවත් වෙනවා. මේ නත්තල අවස්ථාවක් කරගනිමු. ඒ හැමදේම අමතක කරලා ඔවුන්ට සමාව දෙන්න. ඒ වගේම ඔවුන්ගෙන් සමාව ගන්න. ඔබ මම සිතන පතන කියන කරන දේවල් දන්නේ ඔබේ මගේ මෞම්කාර තනන් වහන්සේම පමණයි. මේ ගීතිකාවෙන් අපි මතක් කරගනිමු ඔබට මට වෛර කරන අපි ප්‍රතික්ෂේප කරපු ඒ හැම කෙනෙක්වම අපි සතුටින් කියමු මම ඔබට සමාව දෙනවා. මේ ගීතිකාවත් එක්ක ප්‍රීතියෙන් මෙනෙහි කරන්න. මොකද ස්වාමින් වහන්සේගේ සමාව ඔබ ලබා ගත්තා වගේ ඔබ අනිත් අයට කමා කරන්න. මේ ගීතිකාවෙන් අපි කියමු මම ඔයාට සමාව දෙනවා. මම ආයි වෛර කරන්නේ නැහැ. අපි ප්‍රීතියෙන් මේ ගීතිකාව ගායනා කරමු. සිතන පතන සිතුම් පැතුම් කියන කරන කියුම් තෙන් වලින් ඔබට ජය ජය ලැබේවා. අප නටන ගායන නැටුම් ගැයි රඟන වයන රැඟුම් ගැයි උලින් ඔබට ආසිරි වේවා. රංචු රංචු පුංචි පෙන්චි ජේසු බබා ළඟට අන්න අන්න සින්දු කියන තාලේ thank you.
ජේසු සැනසීම ගෙන දුන්න ජේසු ගැලවීම ගෙන දුන්න ජේසු සැනසීම ගෙන දුන්න ජේසු මතුදා වඩිනා වූ ජේසු මහා සිනාසෙන්න ජේසු සිතන පතන සිතුම් පැතුම් කියන කරන කියුම් කෙරු වලින් ඔබට ජය ජය ලැබේවා ඔබ නටන ගායන නැටුම් ගැයි නගන වයන රැගුම් ගැයි තුලින් ඔබට ආශිර්වාදේවා රංචු රංචු පුංචි පැංචි ජේසු බබා ළඟට එන්න අන්න අන්න සින්දු කියන තාලේ ඉතින් මේ සිරිබාර නත්තලේ ආදරය කරන්න ආදරය බෙදන්න සමාව දෙන්න සමාව ගන්න ආදර්ශමත්ව ජීවත් වෙමින් තවත් කෙනෙකුගේ බඩගින්නක් නිවන්න තවත් කෙනෙකුගේ හිනාවට හේතුවක් වෙන්න උත්සාහ කරන්න එවිට ස්වාමීන් වහන්සේ ඔබට තව තවත් ආශිර්වාද කරයි මේ සිරිබාර නත්තලේ උන්වහන්සේගේ ඒ නත්තල් සාමය ඔබගේ හද පතුලටම ගෙන යන්න ඔබට श्री सुब नक्तलक वेवा में सिरी बर नक्तल।